ආයි බෝවන් අදපී ඔබත් එක් කතා කරන්නේ තුනශ්‍රේණී හයවනි ඒකකය ස්වාභායිකු විපත්හා ඒ ආශ්‍රිත අවධානම් තත්ත්ව කළමනා කරණය පිළිබඳවයි. මුලින්ම ස්වාභායකු විපතක සැබෑ ස්වරූපය අවබෝධ කර ගැනීම සඳහා මෙම දර්ශන පෙළ නරබා සිටිමුු. හොඳින් බලන්න මේ දර්ශන පෙළදිහා නායයාම් ගංවතුර භූමිකම්පාවෙසා මාර්ග කඩාහැර ආකාරය සුනාමිතත්ත්වයක් වලන විශාල ගොඩ්නගෙන බීමට සමතලාවන ආකාරය ඉගනිිකඳු සුලිකුුණාටු අකුණු අනතුරු සතුන් ැනතන ැරිී ඇති ආකාරය ඔබට පෙන්නවා ඇති. සමාර විට තුනශ්‍රීණී ඉගෙනගන්න පුංචි ඔබත් මෙවැනි අධදැකීමක් ලබල ඇති. එහම නැත්තම් මාධ්‍යතුලින් රූපාහනය දැකල ඇති. එවැනි අවස්ථාවක් මතකට නගාගන්න. කෙනෙක් මෙවැනි විපතකර පත් වූ විට ඔහු මුළු ජීවිත කාලේම දුක්මාහන්සේ ගම්ම කරගත්තු සියලු ජානවාහන නිවාස ඉඩකඩම් සියල්ල එක විට නැතුව අහිමව යන්න පුළුවන්. ඒ වගේම ඔහුගේ ඥාතීන් දෙමාපියන් දරුවන් අසල් වැස හිතමිත්‍රයන් සියල්ල නැතිවී යන්න පුළුවන්. අද අපි කතා කරන්නේ එවැනි ප්‍රචන්්ඩ විපත් පිළිබඳව. මේ පාඩම යටතේ අපි ස්වාභායිප විපතක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද ඒවගේම ස්වාභායක විපත් ඇත්වීමට. හේතුකාරණාමනවද ස්වාභායක විපත් ඇතිවීම කෙරෙහි මිනිසා කවරන්දමක දායකත්වයක් ධරණවාද ඒවගේම ස්වාභායක විපත්වලට සාර්ථකව මුහුණ දල්ලා ඒවත් ජයක්‍රහණය කරන්නේ ඒවයි ආපදදාාතත්ත්ව අවම් කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව කතා කරනු ලබනවා. මුලින්ම අපි බලමුූ ස්වාභායප විපත් කියන්නේ මොනවද කියලා ස්වාභායක විපතක් කියල කියන්නේ මිනිසාගේ මැදිහත්වීමකින් තොරව ස්වාභාවික හේතුන් නිසා සිදුවන ජීවිත දේපොල ඒවගේ පරිසර හානි ස්වාභායක විපත් අද ලෝකයේ බහුලෝ සිදුවෙනවා ස්පානයේ මේ වන විටත් ගිනි කඳක් උපුරායමින් පවතිනවාඒවගේම ඉස්පාන්නයේම අවෙනත් ප්‍රදේශවල ගංමතුර තත්ත්වයක් ඇදදා වෙලා තියෙනවා මේ හේතුවෙන් එකම රටක පවා ස්වාභායවිපත් ගහිපයක් සිදුවන්නට පුළුවන් ලෝකයේ අන රටවල් සැලකුවොත් ෝස්ට්‍රලියාව මේ දිනකීපය තුළ දරුණු භූමිකම්පාවක් සිද වනාා ඒවගේම ඉතාලයේ සිදු සුළි කුණනාටුවකින් විශාල දේපළ ප්‍රමාණයක් හාමනි වුණා ඒවගේ අසල්ලෙසි ඉන්දාව තා අමතරව මෙක්සිකෝව ඇමරික එක්සත් ජනපද්‍යයාදී රටවල්වල පැවැතිච්චි ගංවතුර හේතුවෙන් විශාල විපස් සිද්ධ වුණනා නමුත් ඔබ අප ජීවත්වන මේ ශ්‍රී ලංකාවේ නිරන්තරයෙන් එවැනි විපත්වලට භානය වෙන්න නැහ අපි ජීවත් වෙන්නේ ස්වාභායෙකු විපත්වලින් ගොඩක් අඩු වාසනාවන්ත පුණිභූමියක. හොඳයි. අපි බලමු ස්වාභායක විිපත් පිළිබඳව වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා ස්වාභායක නෝන විපත් මොනවාදයන්න පිළිබඳව කොඩ්ඩක් සල කළ බලමු. ස්වාභායක නෝන විපත් එෙස හඳුන්වන්නේ මිනිසාගේ මැද්‍යත්වීමකින් යුතුව සිදුවන බෝම්බ පිපිරීම්, රයානතුරු, ඒවගේම කිණගැනීම් යුධමය තත්ත්ව මෙවැනිදේ මිනිසාගේ මැදිහත්වීමින් යුතුවයි සිද්ධ වන්නේ. එවැනි සිදුවම් අපි ස්වාභාවික නෝන විපත් ලෙසයි හඳුන්ුවන්නේ. මහිතනවා ඔබට ස්වාභායකු විපතක් කියන්නේ කුමක්ත කියන එක වඩාත් හොඳින් පැහැදිලිව ඇති. හොඳයි අපි දැම් බලමු ස්වාභායකු විපත් ඇතිවීමට හේතුවන කාරණා මොනවද කියලා. ප්‍රධාන වශයෙන්ම පෘතුව අභ්‍යන්තරයේ සිදුවන යම් යම් වෙනස්වීම. සහ පෘතුවිය මතුපිට පුෂ්ටේ ඇතිවන යම් යම් වෙනස්වීම් ද ඒවගේම පෘතුවයාවට වයිගෝලයේ සිදුවන යම්යම් වෙනස්වීම්ද ස්වාභාවයක විපත් නිර්මාණය කිරීමට හේතුවෙනවා. අපි මුලින්ම බලඹූ පෘතුවී අභ්‍යන්ත්‍රයේ සිදුවන වෙනස්වීම් මගින් ස්වාභායික විපත් ඇතිවන්නේ කෙසිේද කියා පෘතුවිය අභ්‍යන්තරයේ ද්‍රවලාවා මැග්මා. තන් ලෝදිය කැකෑරමින් පවතිනවා. පෘතුවි කබොලේ එකිනෙකට සම්බන්ධවී නැති කලාප විශ්සක් පමණ පවතිනවා. ඒවා බූ ඇැටි ලෙස හඳුන්නනවා. මෙ භ ඇති අතර සිදුවන චලන හේතුවෙන් සහ ගැටීම් හේතුවෙන් පුතු අභ්‍යන්තරයේ ඇති ලෝදිය ද්‍රවල්ලාවා පෘතුයේ මතුපිටට පැමිණීම හේතුවෙන් ගිනි හඳු නිර්මාණය වන ආකාරය ඔබට පේනවා ඇති. එම භූත එට අත්තර ඇතිවන ගැටීම් හේතුවෙන් බූකම්පන නිර්මාණය වෙනවා. එවිට ඇතිවන ජලතරංග නිසා සුනාමි තත්ත්ව වර්ධනය වන ආකාරය ඔබට පෙන්නවා ඇති ඔබ දකිින් ඇති පපුෘතුව අභ්‍යන්තරයේ සිදුවන්න වූ යම්යම් වෙනස්වීම් නිසා ස්වාභාහික විපත් නිර්මාණී වුණේ කෙසේද කියා. බලමු ස්පෘතිවය අවට වාහිගෝලය සහ පෘතුවය මත සිදුවන්නාව යම්යම් වෙනස්වීම් නිසා ස්වාභායක විපත් ඇතිවෙන්නේ කොමද කියලා මොතුපෙට පුෂ්ටේ ඇති ජලාසවලත් ගොඩවිමිහිත් ඇති ජලය වාශ්ප්‍රවීමෙන් ඉහළ නගිනා අතර එමගින් වලාකොළු නිර්මාණය වෙනෝ වල සිදුවන්න වූ එත්තරා ක්‍රියාවලයක් හේතුවෙන් අපේ හඳුනනා ආරෝපන කියා අකුණු අනතුරු ඇතිවිෙනෝ. ඉහල ගිය වලාකුළුවල විශාලත්වය වැඩිවීමත් සමඟම වර්ෂාපතනය දැහැල්ෙනවා. අධික වර්ෂයාව හේතුවෙන් ගංමතුර නායාම් තත්ත්ව ඇතිවිෙනෝ. පයිගෝලේ වාතය අඩු හිඩැස් පවතිනාතර එවැනි ස්ථාන අවපාත ලෙස හඳුවනවා. එවැනි ස්ථානයකට වේගේ සෑමති හමායින සුළග පැමිණින්නේ කැරකෙමින්. එසේ කැරකෙමින් එ සුළගත් සමඟ ඒ අවට ඇති සියලු දේ යට එකතු කැඩී බිඳී විනාශවී යන. හොදයි අවිබාලමූ. ස්වාභායික විපත්වල බලපෑමතීවර කරන වැඩි කරන මිනිස් ක්‍රියාකාරකම් මොනොවද කියලා. වනන්තර එලිකිරීම අද ලෝකයේ වනගහනය සීග්‍රයෙන් අඩුවමින් පවතිනවා එයට හේතුවවන්නේ ජනගානය සීග්‍රයෙන් වැඩිවීමත් සමගම ඔවුන්ට පරිහාරණය කිරීමට ඇති ගොඩ්විම් ප්‍රමාණය අඩුවීම මේ හේතුවෙන් මනුෂ්‍ය අවශතා සඳහා වනාන්තර එලි පෙහිළි කිීම බහවුල ද වෙනවා. උදාහරණයක් හැටියට දැව ලබා ගැනීම සඳහා විවිධ සංවර්ධන කටයුතු සඳහා නිවාස ඉදිකිරීම සඳහා වනාන්තර එලි පිහිළි කරනවා. මේ නිසාවෙන් වනගානය සීග්‍රීෙන් අඩු වෙමින් යනවා. වනාන්තර එලිකිරීම නිසා පස නිරාවරණය වෙනවා. අධික වර්ෂාව පවතන විට වැහ බිදු රිජ්ුවම කෙලිම්ම පොලෝ මතට පතිත්ත වෙනවා. විට පස සෝදායාම සිද්ධ වෙනවා. බලන්න ශාක ඇතිවිට. වර්ෂාව රජුවම කෙලිම පසට පත්්‍යවන්නේ නෑ. වර්ෂාව ගසක පත්‍ර මතට පහිත වෙලා ඉතාම හෙමිහිට තමයි පොළො මතට පහිත්ත වෙන්නේ. පොළොවට වැත්නත් මුල් පද්ධතිය නිසා පස් ගැලවී යන්නේ නැහැ. කෙසේ වෙතත් වනන්ත්‍රර එලි කිරීම හේතුවෙන් පස සෝදාගන ගොස් ක්‍රමක්‍රමයෙන් ජලාස ගංගා ආශිතව ලේ තැන්පත්වයනවා දීර කාලයක් තිස්සේ මෙසේ පස සෝදාගන ගොස් ගංගා ජලාශ්‍ර ආසිතව රොන්මට තැන්පත්වීම නිසා ජලාසවලට දැරි හැකි ජල ප්‍රමාණය අඩ වෙලා යනෝ එවිට ඉතා කුඩා වර්ෂාපතනකදී පවා ජලගැලීම් පිටාර යාම් ආදිය ඇතිවෙන්න පුළුවන්ඒ වගේම බැව් මාශ්‍රිතව තියන කඳු ආශිතව ඇති ශාක ස්තරයි ඉවත් වූ විට වර්ෂාව නිසා නායම් තත්ත්ව ඇතිවෙන්න පුළුවන්. ඒ වගේ ජලයට අප ද්‍රව්ව්‍ය පලාස්ටික් කැලිකසල මුදාහැරීම නිසා ඒවා ජලාස පටුවන ස්ථානවල බෝක්කු කානු කටවල් ලාශ්‍රතව සිරවීම හේතුවෙන් ගංවතුර තත්ව නිර්මාණය වෙන්න පුළුවන්කම තියනවා. ඒ වගේම වයිගෝලයට අප ද්‍රව්ව්‍ය මුදාහැරීම හේතුවෙන් වයිගෝලීය ස්වාභාහිකෝ පවතින වයිගෝලීය සමුතුලත්තාවය බිඳ වැටීමට පුළුවන්. උදාහරණය කැටියට විශාල කර්මාත ශාලාවලින් බලාගාරවලින් අයිතකර වායුන් පරිසරයට ඉහල වායගෝලීයට මුදාහරු ලබනවා. ඊට අමතරව නිවාසවල ඇති ශිහිත කරනනාාශ්‍රිතව ඒ වගේ සමහර පුද්ගලයන් පලාස්ටික් පොලිතීන් වර්ග ධානය කරනවා. හිතනවාම මේ පොලිීන් පලාස්ටික් පර්ග ධහනය කළ හම ස්පිටවන විෂවායුන් පෘතුුවෙන් ඉවතට යනවයි කියලා. නමුත් එහෙම සිදුවන්නේ නෑ. පෘතුවිය කියන්නේ විවෘත පරිසරයක් නෙවෙයි ඒ සංවෘර්ත පරිසරයක් පෘතුයතුළ යමක් ධනය කළ විට අභ්‍යකාශයට ගමන් කරන්න ඉන්න හැ. එය නැවත වර්ෂාවතක පෘතුවිට්ටමයි ලැබෙන්නේ. එනිසා කුමනවස්ථාකවත් පොලිතන් ප්ලාස්ටික් වර්ග දහරේ නොකොළ යුතුයි. කෙසේ වෙ තත්න් වයිගෝලයට අප ද්‍රව්ිය මුදා හැරීම නිසා ස්වාභාවිකව පවතින ඇතම් සමුතුලිත තත්ත්වයන් විඳ වැටීම හේතුවෙන් වර්ෂාව අඩුවන්න පුළුවන්. වර්ෂාව අඩුවීම හේතුවෙන් නියග තත්ව නික්‍රමාාණය වෙනවා. ඒගේම දිර කාලයක් තෙස්සේ නියන් තත්ව පැවතුුණොහොත් ලැව්ගුන් යාදී ඇතිවෙලා වනාන්තර විනාශවෙන්න පුළුවන්කම තියෙනවා. බලමු ස්වාභායෙක විපත්වල බලපෑම් තීවුර කිරීම සඳහා පහත් බිම් ගොඩකිරීම සහ ඒ ආශ්‍රිතව සිදුවන්නාව විවිධ ඉදිකිරීම් හේතුවන්නේ කොහොමද කියලා. කඩුලාන ආශෘත ජලාස ඒවගේ වගුරු බිම් ගො නගරාශ්‍රිතව සීග්‍රීම් සිදුවෙනවා. නමුත් වගුරු බිංවල තින වැදගත්කම විශාල ජල ප්‍රමාණයක් රඳවාගැනීමේ උරාගැනීමේ හැකියාවක් වගුරුබිම් වට තියෙනවා. නමුත් අද නවීන අක්‍රමුවත් ඉදිකිරීම ආදිය සඳහා පහත්බිම් ගොඩ කිරීම හේතුවෙන් ජලය රඳන ස්ථාන නැතිවෙලා යනවා. නාගරික විශාල වශයෙන් මේ සිදධිය සිදුවන නිසා ශෂනික ගංවතුර තත්ත්ව ඇතිවීමට පුළුවන්. කොළඹ නගරේ ඇතිවන ශ්‍රණික ගංගොතුර තත්වය එ වැනිර්මාණයක්. තවදුරටත් අපි කියනවා නම් අක්‍රමුවත් ඉදි කිරීමම් අපි දැකති වෙනවා ගංගා ආශ්‍රිතව ප්‍රක්ෂිත බයිම් මාශ්‍රිතව අක්‍රමත් ලෙස්ස සාදා ඇති නිවාස සහ වෙනත් ඉදි කිරීම්. ඒ හේතුවෙන් ජලාස ගොඩගැලීම නිසා මනුසු ජීවිත හානියක් සිදුවෙනවා ඒ වගේම ජලාස අවිහිරවීම නිසා තවදුරටත් එම විපත්තිය වැඩි වෙනවා. මේ නිසාවෙන් ස්වාභායක විපත්වල බලපෑම මිනිස් ක්‍රියාකාරකම් මගින් තව තවත් වැඩිකරන සුළුයි. අපි බලමු ස්වාභායක විපත්වල බලපෑම තීවුර කරන මිනිස් ක්‍රියාකාරකම් ක්‍රියාත්මකවේඩි කොහොමද කියනක ඔබමින් දකින්නේ වනාන්තර එලිකිරීම නිසා පස මතුපිට ඇත්ති වැැස්ම ඉවත්වී ඇතිආකාරයයයි. බෑවුම් එලිකිරීම නිසා ජිනායාම් තත්ත්ව වර්ධනය වෙනවා. ජලයට කැලිකසලයක් කිරීම නිසා ඒවා පටු ස්ථානවල සිරවී ඇළමාර්ග අවේරවී යනාකාරයක් ඔබට දකිට පුළුවන්. මේ නිසා ගංවතුරසා පිටාර ගැලීම් ඇතිව හැකි වයිගෝලයට අප රවේ බැහැරකිරීම හේතුවයෙන් ස්වාභායක චක්‍රවල. එන සමුතුතාවෙන් නැතිවී ගොස් වර්ෂාව නැතිවී යාමට හැකියාව තියෙනවා. නියග තත්ත්ව ඇතිවීම ආදිය දක්වා වර්ධනය වෙනෝ. කඩලානවැනි පරිසරපත්තිති විනාශ කරමින් පහත්බිම් ගොඩකිරීම හේතුවෙන් ජලේ රඳන ස්ථාන අඩුවීයාම සිදුවන අතර එම ගංවතව තත්ව ර් වෙන අක්‍රමත්ව අනවසරයෙන් කරලද ඉදිකිරීම හේතුවෙන් ජලාශ අවහිරවී ඇති ආකාරයක් ඔබට පෙන්නවා ඇති හොඳයි මේ පාඩ මේ වැදගත්ම කොටස එමතම් මේ පාඩ මේ හරය වෙන්නේ ස්වාභායකෝ විපතකට සාර්ථකෝ මූුණ දෙන්නේ කොහොමද ස්වාභායක විපත් අවස්ථාවකදී එයින් සිදුවන හානියා අවම කරගන්නේ කොහොමද කියන එක. ඒ පිළිබඳව සාකච්ඡා කිරීමේදී මුලින් අපි බලමු ස්වාභායක ආපතාවක් සඳහා පෙර සූදාන වීම කොපොමන වැදගත්වෙනවාද කියා. ඔබට මතක ඇති නැත්තම් ඔබ අහලා ඇති එමනත්තන් කායගරය හලා දැනගන්න දෙදහස් හතරවර්ෂයේ ශ්‍රී ලංකාව මුහුණු දුන් විශාල කේදවාචකය තමයි සුනාමි කේදවාචකය. එම අවස්ථාවේදී අපේ ජනතාවට ඒ පිළිබඳ කිසිම අවබෝධයක් තිබුන් නැහැ. ඒ නිසා ඒ සම්බන්ධ පෙරසූදානමක් තිබුණත් නැහැ. ඒනිසාම අපේ ජනතාවගේ ජීවිත විශාල් සංඛ්‍යාවක් විනාශ වනා, දේපොල විනාශ වනා. හැබැයි පෙරතියා මේ සඳහා සූදාානම මක් තිබුණ එසේ සිදුවෙන තිබුණාද නැහැ. ඒ නිසාවෙන් ඉන් පසුව එම ප්‍රදේශවල සුනාමි පෙරසූදානම්වීම් ක්‍රියාත්ම කරලා තිබුණා. මෙ සුනාමි පෙරසූදානම්වීම් ප්‍රියාත්ම කිරීමේ දී. සුනාමි අවස්ථාවකදී ආරක්ෂිත ප්‍රදේශකොහෙත් තියෙන්නේ එවැනි ස්ථානවලට ඉවත්වන්නේ ඔහොමද අපි දුවන්ඩෝනි මොන පැත්තරද කියන එක පවා සඳහන් කල්ලා තියෙනවා. ඒපළොඳ හොරුවක් තියෙනවා. ඒවගේම නායාම් පවතන ස්ථානවල, නායාමට ලක්වන ස්ථාන අබෝධදැක්වෙන පුවරු සඳහන් කරලා තියෙනවා එවිට ඒ පිළිබඳව අවබෝධයක් ලබාගන්න පුළුවන් ඊට අමත්තරව ආපදා සම්බන්ධව අපව දැනුවච්චිරීම සඳහා අපට සහායවීම සඳහා එයින් සිදුවන විපත් අවමකර ගැනීමට අපට උදව් කරද ආපදා කළමනා කරන මධ්‍යස්ථාන පිහිට ඔල තියෙනවා. සෑම් පලාතකම එෙවැනි මධ්‍යස්ථාන පාතිනවා ඒ මගින් අපට ආපදාව පිළිබඳව හොඳ අවබෝධයක් ලබා දෙෙනවා. ආපදාවක් ඇතිවීමට පෙර එම ආපදා පිබඳ දැනුවත්වීම කොපොහන වැදගක්ද කියනවා නම් ජනතාවට අත්පත්‍රිකා පෝස්ටර් රාධිය විෙදාහරමින් කරනලද දැනුවත් කිරීමේදී ආපදාමල්ලක් කදාගන්නෙ කොහොමද ආපදා වස්ථාවක දී අනෙත් අත් එක්ක අන්‍යෝුන්නු සහයෝගව හැසිරන්නේ කොහොමද. පොදු ස්ථානයකට ගිහිල්ලා ඒ ස්ථානයේ ඉන්ඩවඋනොත් කොහොමද කට්ටියත් එක්ක සමසේබෙදාගෙන ඉන්නේ විලිපඳව අබෝධයක් ලබා දෙනවා. අය මුලිම බලමු ආපදාවකදී හසාධන ලද ආපදා මල්ලක විශේෂයෙන් අඩංගුව යුතු දේවල් මොනවද කියලා. ආපදා මල්ලක් සාදාගන්නේ එයට ප්‍රධාන වශයෙන්ම වියලිකෝෂය යෙද විදුලි පන්දමක් අවශ්‍ය වෙනවා. ඒ වගේම රේඩියෝ යන්ත්‍රයක්. පොරෝණයක් වියලි ආහාර්ද්‍රව් ටිකක් පානීය ජලය අදිය වශ්‍ය වෙනෝ. හොදයි. ආපදා කළබනා කරන මධ්‍යස්ථානය මගින් සමහර ආපදාවන් සීග්‍රයෙන් නිතර සිදුවන ස්ථානවල පුද්ගලයින්ට ඒ පිරිබඳ පුහුණුවීම් වැඩසටහන් පවත්වනවා මේ දකෙන් ලැබෙන්නේ මේ මාර්ගෝ පෝපද්ධය සංග්‍රහය ඒ සම්බන්ධවයි. මේ මගින් ඔුන්ට ඒ පිළිබඳක් මනා අවබෝධයක් ලබාදීලා තියනවා. එවිට අපද අවස්ථාවක පෙරසූදානම කියන එක ඉතාම හොඳින් ඒ අවට පුදගරීට ලැබිල තියෙනවා. පෙරසූදානම පමණක්ම සෑහෙන්න්නේෙ නෑ. ආපදාවක් සඳහා ඊට යම් වේලාකට පෙර ඒ පිළිබඳ දැනුවත්වීමක් අවශ්‍යයි. එසේ දැනුවත්වීම ලබා ගැනීමට නම් අපට අවශ්‍ය වෙනවා නවීන විද්‍යාත්මක දැනුවත්වීමේ ක්‍රමවේද. අද ලෝක ඉතාම දියුණු මට්ටක තියන්නේ මොනු හරි සිද්ධයක් වුණ හම ඔබගේ දුරකතනයටඒ පිළිබඳව පණවිඩේ ලබාගන්න පුළුවන්. එනිසා මෙවැනි දියුණු අවස්ථාවක අපි දියුණුම උපක්‍රම පාච්චික යුතු වනවා. මව උදාහරණයක් පවසන්නම්. චීනයේ එක්තරා නගරක සිදුවන භූමිකම්පාවක් පෙර දැනගත් නිසා ඒ රටේ එම නග්‍රයේ සිටි ලක්ෂයක පමණ ජනතාව එම නගරයෙන් ඉවත් කරු ලැබවා. එම ඉවත්කිරියෙන් පසු ඉතාම් සුළු වෙලාකට පසු සිදූ විශාල භූමිකම්පාව හේතුවෙන් ජීවිත හානිුනේ තුනක් පමණයි. එය පෙර නොදැන සිටියා නව විශාල ජීවිත සංඛ්‍යාවක් ඔවුන්ට අහිම්වන්නට තිබුණා. එනිසා නවීන තාක්ෂණයේ භාවිතා කරමින් පෙර දැනුවත්කිරීම ලැබ නිසා විශාල ජීවිත සංකාව රැ්ගැනීමේ. හැකියාවක් තියෙනවා. මේ ඔබ දකින්නේ කාලුගුණ නිරීක්ෂණ චන්ද්‍රිකා කිහිපයක්. මෙම චන්ද්‍රිකාමගින් ලබාගන්නා ජායරූප මගින් යම් විපත්තියක් සිද්ධ වෙන්නේ කුමන ආකාරයෙන්ද එය දැන් බලපානය කුමන ප්‍රදේශයකටද තව ටිකින්ටෙම විපත්තිී ගන් කරන්න කොහටද යන්න පිළිබඳ අවෝධයක් ලබාගන්න පුළුවන්. මෙහි කාලුගුණ නිරීක්‍ෂණ යාත්‍රා සඳහන් වෙනවා ඒවගේම බූකම්පනමාන ඒවාගේ ආපදා සම්බන්ධ පණිවිල නොකුත් කරන කුළුණු සඳහන් වෙනවා. හොඳයි අපි දැම් බලමු ආපදාවකින් කැලවීම සඳහා ඒවාට හොඳින් මුහුණදීම සඳහා දේශ වනික රටා කෙසේ හේතුවන්නේද කියන එක. උදාහරණයක් ඇැටියට මා ඔබට දක්වා ඇතිමි ප්‍රස්ථම්භ ප්‍රස්ථාරයේ කොළඹ නගරේ කාලයක් තිස්සේ පැවැතුුණ දේශගනික රටා වයි දැක් වෙන්නේ මේ නිල්පාට ස්ථම්බ මගින් ඔබට දැක්වෙන්නේ වර්ෂාපතනයයි රදු පැහදිින් දක්වන්න ඇත්තේ මත් දෙක උෂ්ණත්වයයි අපි මෙහිදී කතාකමල් ලබන්නේ වර්ෂාපතනය පිළිබඳව. බලන්න වැඩිම වර්ෂාපතනයක් සිදුවී ඇත්තේ දහ විඩි මාසේ එකන ඔක්තෝබර් මාසේ. එවගේ අඩුම වර්ෂාපතන ඇත්තේ ජනවාරි පෙපරවාරි මාසවල. මිලමිට දෙසේ පණහාට වැඩි වර්ෂාපතන සඳහන් වෙලා ඇත්තේ මැයි ජුනි මාසවල සහ ඔක්ටෝම්බර් නොවැැම්බර් යන මාසවල. ඔබට පේනවාම ජිනිසා අක්ටෝම්බර් නොැම්බර යන මාස්ල වර්ෂාආධික කාලයක්. ඒ කාලවලට කානුහෙම සුද්ද කල තියාගන්න එක ඉතා වටනා කොළඹ නගරේ මොකදහෙම නත ෂක ප්‍රෂ්ෆඩ් කලා හඳුන්න්න ෂණනික ගම්වතුර තත්ව ඇතිවෙන්න පුළුවන්. මොකද පහත්බිින් පවා අඩු නිසා හෙවෙන් ත්ව ඇතිවෙන්න පුළුවන්. ඒවගේම අවර්ෂාව අඩු කාලයේදී ඒ අනුව ජල සැපයුම් ආදිය. නැවත සකස් කර ගැනීම වැැදගත්වේවා. එනි සාවෙන්ම ඔබට මං අතක්කර දෙන්නම්. අතීතයේ ගොවීන් වර්ෂාවෙන් ගොවිතැන් කළේ මෙවැනි දේශගුණක රටා හදදන්නේ කිරීමෙන් අනතුරුවයි. බලමු. කාලකුඩේ පිළිබඳව දැනුවච්චිරීම් වලට ඉතාම හොඳින් සවන්ධී යුතුයනවා. මොකද මුහදුයන්න දීවරයින්ගේ ජීවිත රදාා පවතින්නේ ඒ මතයි. මුද රලුවන විට ඔවුන් මුූදුයන්නේ නෑ. බලන්න ගුවන්න දිටට සවන්ධෙන් ආකාරය. රවිස්ුිකුනාටුව ලංකාවට සමහිපවෙයි සූදානමින් සිටින්න. මේ අවස්ථාවේදී මිනිසුන් දීවරයින් මුහදු ගියානම් ඔවුන්ගේ ජීවිත හානිවෙන්න තිබුණා. මේ අවස්ථාවේ නම් බරු විසුණු කරාට අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ජනතාව ඉතාම හොඳින් සූදනම් වෙලා හිටියා. මධ්‍යවේදීන් පවා ස්ථාන වලට ගිහිල්ල ඒපලිවන් තොරතුරු ලබා දුන්නා වාසනාවට අපට විශාල හානියක් සිදුවනේ නැහැ. හොඳයි ආපදාවකින් වැලකීම සඳහා. දම ක්‍රමය තමයි ආපදාවකට ලක්වෙෙන ස්ථානයක ජීවත් නොවීම. අපි සඳහන් කරනවා මංගල සූත්‍රයේ ප්‍රතිරූප්‍රදේශ වාසෝච යනුවෙන්. එනම් සුදුසු ප්‍රදේශයක වාසයහි කිරීමත් මංගල කාරණාවක් වෙනවා. මේ ආකාරයට සුදුසු ප්‍රදේශක වාසස්ථාන සැලසුන් කිරීම නිසා විශාල විපත් ප්‍රමාණයකින් ගැලවෙන්න පුළුවන් ප්‍රානවසය තමන්ගේ ජීවිතය බේරාගන්න පුළුවන්කම ලැබෙනවා. මේ වගේ බෑව් මාස්ත්‍රීත ප්‍රදේශවල ජලගැලුම් නිම නාශවිතව නිමාස් සැල්සුම් කරන්න හොඳ නැහැ. මොකද එවිට ඇතිවන විපත කුමක්ද කියා අපට පවසන්නට බෑ නායාම් ගංවතුර අදී චනික විපත්වට දලක්වෙනට පුලුවන්කම තියෙන් නිසා. හො අපි ආපදාවකට ලක්වන අවස්ථාවකදී හෝ ඊට පෙර. ආපදාවක්යන් කුමක්ද කියා දැනගැනීම සඳහා උදාහරණයක් කැටියට ඔබගේ නිවසී බිත්තිවල ඉරි තෙලි ඇතිවෙන්න පුළුවන්. ඒවගේම ඔපගේ වත්තේ පස තුළ විශාල පැලීම් දැකිය හැකි වෙන අවස්ථාවන් හිදී සහ ඔබ කවදාවන් නොවැසු ශබ්ද පොළුවතුරින් ඇසු ොහොත් ඔබට පුළුවන් ආපදා කළමනා කරන ඒකකය අමතන්න. එහි දුරකතනාංකය එකයි එකයි හත හොඳින් මතක තබා ගන්න එවැනි අවස්ථාවකදී ඔබට සහයට ඔවුන් පැමිණේවී. හොඳයි අද අපි ස්වාභායෙක විපත්තාආශ්‍රත අවධානම් තත්ව කළමනා කරනය පාඩම යටතේ. ස්වාභායක විපතක් කියන්නේ මොකක්ද ස්වාභායක විපතක් ආශ්‍රිතව මුහුණ දෙන තත්ත්වයන් මොනවද ඒවාට සාර්ථකෝ මුහුණ දෙන්නේ කොහොමද ඒවා ඇතිකිරීම කකිරහි මිනිසා සිදුකොුණු ලබන යම්යම් බැලපෑම් මොනවාද කියන එක පිළිබඳව සාකච්ඡා කරා. මෙදී ඉතා වැදගත්වෙන්නේ ඔබගේ ජීවිතයට ඉතා වැදගත්වෙනවා. අපට එවැනි අවස්ථාකර මුහුණ දීමට සිදුවෝ හොත් අපි කොහොමද එවැනි අවස්ථාවකක් සැලසුම් කරගන්නේ කියා. එඒනි අවස්තාවක් සැල්සුම්රගනීමට මුලින්ම අපි ආපදා මල්ලක් සකස් කරගන්න වෙනවා ඒවගේම තමන්ගේ වැදගත් කියන ලියකේවිලී ආදිය පොලිතීන්වලින් ආවරණය කරලා ඒවා ආරක්ෂිත ස්ථානවල තබාගන්න සිද්ධ වෙනවා ඒවගේම ගම්වතුළ තත්ත්වයක් නම් පහල තිබෙන වැදගත් දේවල් විදුල උපකරණ ආදිය ඉහළ ස්ථානයකින් තියන්ඩ වෙනවා ඒවගේ ශ්‍රණික වත්ය. සිද්ධියයක් නම් අසල්වාසයනුත් දැනුවත් කරමින් ඉවත්වීම ඉතාම වැදගත්වෙනවා. ඒ අනුව ස්වාභායෙක විපත්කට සාර්ථකව මුහුණදීම සඳහා. ඔබ නිතරම එවැනි අවස්ථාවකදී ගුවන් විදිලියයටට හූ පහනි අන්ත්‍රයට හොඳින් සවන්දීම ඉතාම වැදගත්වෙනවා. මංහිතනවා ඔබට ස්වාභායක විපත් පිළිබඳ හොඳ අවබෝධයක් මේ පාඩම අර්තය ලැබෙන්න්නට ඇති. අපි ඉදිරියේදී ඔබස්තම කතා කරනවා. මේ වැනි ආපදා තත්ව එකින් එක ගංවතුර තත්ත්ව නායාම් අකුණුවන තුරු සහ ඒ ආශ්‍රිතව සිදුවන් අව් ආපදාතත්ත්ව කළමනා කරණය කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව. හොදයි අපි තවත් දවසක මේ පාඩ මේ ඉතුරු කොටත් සමඟ සම්බන්ධ වීම. ආයිබෝුවන්